කල්මාරි අහස යට උත්තාන සමයත් එක්කම ආරාධනාවක් කරනවා මගේ ජීවනය මගේ සත්‍යය එවන් නැත්තම් මගේ මාර්ගය සත්‍යය ජීවනය කියන කාරණාවල් වලදී ජේසුස් වහන්සේව තමයි කියන්නේ උන්වහන්සේම තමයි මේ හැමදේම කියලා මම තමයි මාර්ගය මම තමයි සත්‍යය මම තමයි ජීවනය මා මගින් මිස පියනම් වහන්සේ වෙත කාණත් එන්න බෑ කියලා. ඒ කියන්නේ උන්වහන්සේම තමයි මාර්ගය වෙන්නේ සත්‍ය වෙන්නේ ජීවණ වෙන්නේ. මෙතනදී මම තෝරගන්න කියවීම ඇවිල්ලා ඔබ සුද්ද ජෝන්තුමාගේ සුවිශේෂයේ 15 වන පරිච්ඡේදයේ පටන් ගන්නවා ලස්සන වචනයකින් සැබෑ මිදිවැල කියලා. සැබෑ මිදිවැල. මෙතනදී 16 වෙනි වගන්තිය 15 16 ඔබ මා තෝරාගත්තේ නැත මම ඔබ තෝරාගෙන පත් කළමි එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත් ඔබේ ඵල පවතින පිණිසත් මාගේ නාමයෙන් ඔබ පියනම් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුවද උන්වහන්සේ ඔබට දෙන පිණිසත්ය මේ 16 වගන්තිය හරිම ප්‍රබල වගන්තියක් ඔබේ මගේ ජීවිතයේ හරය ඔබ මම මෙලොවට ආවේ ඇයි මොකද්ද මේ දෙවියන් වහන්සේ තා ඔබ අතර තිබනව සබඳියාවේ අදහස මේ ගැන කෙනෙක් ප්‍රශ්න කළොත් මෙන්න මේ කොටස වෙන්නන්න සබෑ මිදිවල කියන්නේ මිදිවැලේ පළ දැරීමට නම් මිදි අත්තට සිදුවෙනවා ප්‍රධාන වැලට සම්බන්ධ වෙන්න යාවී සිටින්න ඒ වගේම හොඳ පල ගන්න සමහර වෙලාවට සිද්ධ වෙනවා පාහින්ද සමහර අතු පාහිනවා හොඳ අතු ගන්න හොඳ ගෙඩි ගන්න එතනදී සමහර අතු අයින් කරන්න සිද්ධ වෙනවා හැබැයි අත්ත මිදි වලට යාවලා තියෙන්න ඕන පල දරන්න සමහර අතු අයින් වෙනවා අහක් වෙනවා ඒවල පල දැරීමක් එන්නේ නැහැ ඒක අර ගහත් එක සම්බන්ධ නැති නිසා මලානික වෙලා වියලිලා ගිහිල්ලා මැරෙනවා ඔබට ආරාධනාවක් ඔබේ ජීවිතයේ අදහස හොයන්න ඔබේ ජීවිතයේ අදහස මොකද්ද ඔබේ ජීවිතයේ තේරුම ඇයි ඔබ මේ ලෝකයට ආවේ කියන ප්‍රශ්නයත් එක්කම ඔබ හොයාගන්න මොකද්ද මගේ ජීවිතයේ තේරුම සමහර වෙලාවට මේ ප්‍රශ්නය අපි අතර බහුතරයක් අය ප්‍රකාශ කරන්නේ නැහැ සමහර වෙලාවට මේ ප්‍රශ්නයට උත්තරේ ඔබ ළමෙක් තරුණ තරුණියක් මැදි වයසක් වැඩිහිටියෙක් වයෝ වෘද්ධ කියන අවස්ථා කිහිපයේදී වෙනස් විය හැකි ළමෙක් විදියට ඔබ ජීවිතය දකින අදහසයි තරුණෙක් විදියට ඔබේ ජීවිතය දකින අදහසයි වැඩිහිටියෙක් වයෝ වෘද්ධ වෙච්චම දකින අදහසයි ගොඩක් වෙනස් වෙන්න පුළුවන් කලබල වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ කාලයාගේ වෙනස් වීමත් එක්ක ඔබ දෙන අර්ථකථන ඔබ දෙන අදහස් තමයි මේවට බලපාන. ඔබ ලබන අත්දැකීම්, ඔබ ගන්න පන්නරය, ඔබට සිදුවෙන සමහර සිදුවීම්, ඔබේ වැටීම්, ඔබේ නැගිටීම් මේ හැමදේම අන්තර්ගත වෙනවා ඔබේ අදහස කියලා ගත්තහම. කෙනෙක් ජීවිතයේ සදා සමයට යනකොට මොකද්ද ජීවිතයේ අදහස කියලා කිව්වොත් වෙන උත්තරයක් දෙයි. තාරුණ්‍ය තුල දෙන අදහස නෙමෙයි වයෝ වෘද්ධ වෙච්චහම දෙන අදහස. ඒක හරි වෙනස්. ඒක හරි වෙනස්. අපි සමහර වෙලාවට දකින්න දෙයක් තමයි දේවස්ථානයට අපි යනවා. දෙව් මැදුරට අපි යනවා. අපි පූජාවලට සහභාගී වෙනවා. සමහර වෙලාවට පූජාවට සහභාගී වෙන්න ගියාම අපි සහභාගී වෙන විදි වෙනස්. ඔබ දකින්නවද සමහර වයසට ගිය අය පල්ලියේ කොහොම හරි බංකුවක් හෝ පුටුවක් හොයාගෙන වාඩි වෙනවා. සමහර අය පූජාවට කලින් ඇවිල්ලා ජපමාලේ භක්ති අභ්‍යාසය කරනවා. ඒගොල්ලෝ යාඥා කරලා පූජාවට පෙර සූදානම් වෙලා. සමහර අය වාහන වලින් ඇවිල්ලා වාහනේ මිදගෙන ෆෝන් එකේ වැඩ කරලා තමයි පූජාව පළවෙනි ගීත ගාව යද්දි වගේ තමයි එන්නේ. ඇතුළට එන්නේ නැහැ. එළියේ ඉන්නවා. තව සමහර තරුණ පරම්පරාව දිව්‍ය පූජාව යන ගමන් වුණත් ෆෝන් එකේ වැඩ කරනවා. දිව්‍ය පූජාව යන අතරතුරේ වුණත් ෆෝන් එකේ වැඩ කරනවා.
මොකද පියතුමාට බැහැනේ මේ නිතරම විල්ල බලන්න පූජාවට සහභාගී වෙන්නේ කොහොමද කියලා. ඒ තමන් තමයි ඒ කාරණාවට මුල පුරන්නේ. තව සමහර අය ඉන්නවා රංචු ගහනවා. අම්මගෙන් තාත්තගෙන් මිදිලා රංචු ගහලා ඉන්න අවස්ථාවල් තියෙනවා. මම මේ ඔබට කියන්න උත්සාහ කළේ ඔබ ජීවිතේ අදහස හොයාගන්න. මොකද්ද ඔබේ ජීවිතේ තේරුම? කවදාවත් ඔබේ ජීවිතයේ තීරම තව කෙනෙක් එක්ක එකතු වෙලා හොයන්න යන්න එපා. ඔබ තනියම හොයන්න ජේසුත් එක්ක. අපි අතර සමහර අය එහෙම ඉන්නවා. ඔබේ ජීවිතයේ තීරම සංසන්දනාත්මකව හොයන්න යන්න එපා. මට මතකයි මම ওই ප්‍රශ්නේ එක්තරා දවසක අහපු වෙලාවකදී යම් කණ්ඩායමකින් ආපු උත්තරයක් තමයි "ෆාදර් මට අපේ අයියට වගේ ඉගෙන ගන්න බැහැ ෆාදර්." එනිසා මම ජීවිතේ අසාර්ථකයි කියලා මට හිතෙනවා. මොකද කවුද ඔයාට කිව්වේ අයියා වගේ ඉගෙන ගන්න කියලා? කවුද ඔයාට කිව්වේ? නෑ ෆාදර් නිතරම මගේ අපේ අම්මා මට ওই වචනේ තමයි කියන්නේ. අර බලන්න ඒ අයියා අධ්‍යාපනය කරන විදිය, එයා පාඩම් කරන විදිය, එයා ඉගෙන ගන්න විදිය, එයා ලකුණු ගන්න විදිය, එයා පොතපත් තියන් ඉන්න විදිය, එයාලගේ පොත් රාක්ක තියන් ඉන්න විදිය. ඉතින් ෆාදර් මට එහෙම කරන්න බෑ. ඒ නිසා මං අසාර්ථකයි කියලා මට හිතෙනවා. සමහර වෙලාවට අපි අපේ ජීවිතය ගන්න තීරණ ඔය වගේ තමයි. ඔබේ ජීවිතයේ අදහස්, ඔබේ ජීවිතයේ තේරුම හොයන්න එපා තව කෙනෙක් එක්ක සංසන්දනය කරලා. යේසුස් වහන්සේ කියුණානේ සත්‍යයද, මාර්ගයද, ජීවනයේද මම සහ අරයා මෙයා වගේ කියලා. මං විතරයි. මානුගාමී වන්න. මාමගින් මිස වෙන කෙනෙක් කරහා යන්න එන්න උත්සාහ කරන්න එපා. ඉතින් අපි ආයුත්තු වන්නේ එක කෙනෙකුගේ පිටිපස්සේ පමණයි. යේසුස් වහන්සේගේ අනුගාමිකයෙක් වෙනවා මිසක් වෙන වෙන අයගේ අනුගාමික වෙන්න යන්න එපා. එහෙම ගියොත් අපි සමහර වෙලාවට අන්ත අසරණ වෙනවා. මට මතකයි ලස්සන අත්දැකීමක් වුණා. මම එක්තරා තරුණයෙකුව යම් රැකියාවකට යොමු කළා. මෙයා මට කිව්වා ෆාදර් මට රස්තාවක් හොයලා දෙන්න. පස්සේ මම දන්න කෙනෙක් හරහා මම දැම්ම රැකියාවකට. පස්සේ මේ කොළුවා මට කතා කරලා කියනවා ෆාදර් අර ෆාදර් මාව දාපු දෙන රස්සාව කරන ඒ එතන අයිති මහත්තයාගේ චරිතය එච්චර හොඳ නැහැ. මොකවා මොකද්ද චරිත කියන්නේ? නෑ ෆාදර් මට හිතෙන්නේ ඒ මහත්තයා ඔෆිස් එකේ ඉන්න තව නෝනා කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවා ෆාදර්. දැන් ෆාදර් මම දැන් ඒක දැක්කහම ෆාදර් මට චොට්ටක් අමාරු ඒක දැකගන්න. මම ඒ මහත්තයාට කියන්න ප්‍රථම මම ඒ නෝනාට ගිහලා කතා කළා මේ ඔයා මේ කරන වැඩේ වැරදි. දැන් මං හැවවා ඔයා රස්සාවට ගියේ ඇයි? නෑ ෆාදර් මේ එතන ඒ මනුස්සයා කරන වැඩේ හරි නෑනේ ෆාදර්. මම එයාට කියන්න උත්සාහ කළේ ඒකයි ෆාදර්. අවසානයේදී මොකද දන්නවද උනේ? අර කොළව රස්සාවෙන් අස් කළා. හරිනේ. අපි මම කියන්නේ අපි වෙන මේ සම්බන්තාවල වලට පිදුරු දාන්න ඕන, අනුග්‍රහය දක්වන්න ඕන නෙමෙයි කියන්නේ. අපි අතර සමහර දේවල් තියෙනවා තමන්ගේ ජීවිතයේ අර්ථය හොයන්න ගන්නවා වෙන වෙන අයත් එක්ක ජීවිතේ පටලගෙන. අපි සමහර පුද්ගලයන් හදන්න යනවා. රැකියාව කරන තැන ගුරුවරියන් විදුහල්පතිවරුන් අපි හදන්න උත්සාහ කරනවා. අපි දන්නේම නැහැ සමහර වෙලාවට මේ මිනිස්සු අපිට පහර ගහනවා. අපිට ප්‍රහාරෙල්ල කරනවා. අපේ නංකත කරනවා. මෙවැනි සමාජයක අපි ජීවත් වෙන්නේ. ඔබ තව කෙනෙකුගේ ජීවිත හදන්න ගිහලා ඔබේ ජීවිත නැති කරගන්නවාද? එහෙම නැත්නම් ඔබ ඔබේ ජීවිතය ජේසුත් එක්ක හරිගස්සගෙන ගමනක නියැලෙනවාද? අපි අතර හැමයි ඉන්නවා. අපි යම් ජීවිත සංශෝධනය කරන්න ගිහිල්ලා අපි නොහිතන පැත්තකට අපි වැද දානවා. අපේ ජීවිතේ නැති වෙන අවස්ථාවල් එනවා. ඔව් මේ සමාජයේ ගොඩක් අසාධාරණ දැන් හම්බ වෙනවා. ගොඩක් අසාධාරණ දැන්. කතා කරන්න ඕන දැන් ඕන තරම් මතු වෙනවා. ඒත් සමහර වෙලාවට අපි කතා කරන්න ගියොත් අපේ ජීවිතේට හානියක් වෙනවා. අපේ ජීවිතවල හානියක් වෙනවා. සමහර වෙලාවට ඔබ කතා කරන්න යනවා. නමුත් ඔබේ ජීවිතේ ආදර්ශයක් නැති අවස්ථාවල් එනවා. යම් යම් දේවල් වල අඩුපාඩුකම් පෙන්වලා දෙන්න ඔබ ඉදිරිපත් වෙනවා වෙන්න පුළුවන්. ඒත් ඔබ මහා වැරදි ගොන්නකුත් කරමි. මෙන්න මේවා තමයි ජීවිතේ අර්ථය හොයාගන්න ගිහිල්ලා අපි චුට්ටක් පසුබාහන අවස්ථාවල්. අපි සමහර වෙලාවට එකිනෙකාව හදන්න උත්සාහ කරනවා. නමුත් අපේ අඩුපාඩුකම් තියාගෙන අපි අපේ අඩුපාඩුකම් හදාගන්න උත්සාහයක් ගන්නවද?
ඔබ ඔබෙන් අහලා බලන්න. ඔබ ඔබේ අඩුපාඩුකම් හදාගන්න උත්සාහයක් ගන්න නැතුව ඔබ එකිනෙකා අඩුපාඩුකම් පස්ස ගිහලා හඹාගෙන ඔවුන්ගේ ජීවිතේ ඔබේ ජීවිතත් එක්ක සංසන්දනය කරන්න ගිහලා හරියන්නේ නැහැ. විසුසහසේක තමයි පැහැදිලිව කියන්නේ පුතේ මමයි මාර්ගය, මමයි සත්‍යය, මමයි ජීවනය. මම කියන මිදිවලත් එක්ක ඔබ පුතේ සම්බන්ධ වෙන 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 ගස් වලට ඔබ සම්බන්ධ වෙලා ඒ හරහා මිදි ගේන්න හම්බෙන්නේ නැහැ. ඒ සඳහා මිදි ගේන්න හම්බෙන්නේ නැහැ. මිදි ගේන්න මිදිවැලේ මහගහටම සම්බන්ධ වෙන්න වෙනව පුතේ. ඒ නිසා තමයි මම අර තෝරගත්තු කියවීමට අපි ආයසරයක් යන්න වෙන්නේ. ඒක හරි පුදුම කියවීමක්. මා මගේ ජීවිතය සම්බන්ධව කියන ප්‍රධාන කතන්දරයක්නේ. ඔබ මා තෝරාගත්තේ නැත. ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කළමි. ඒ කියන්නේ ජේසුස් වහන්සේ තමයි ඔබව මාව තෝරාගෙන පත් කළා තියෙන්නේ. එතකොට ඔබේ ජීවිතයේ අර්ථය හොයන්න ඕනේ දෙවන මහසත් එක්ක. වෙන කෙනෙක් එක්ක නෙමෙයි. ඔබේ ජීවිතයේ අඩුපාඩුකම් හදා ගන්න ඕනේ දෙවන මහසත් එක්ක. මිනිස්සු සමහර වෙලාවට යම් යම් අඩුපාඩු පෙන්වලා දෙන්න පුළුවන්. යම් යම් අඩුපාඩුකම් පෙන්වලා දෙන්න පුළුවන්. හැබැයි ඔබ කලබල වෙන්න එපා. ඔබ කලබල වෙන්න එපා. මම දන්න එක සිද්ධියක් මේ ළඟදී වුණා. ඒක මට මෙහෙම කියන්නත් පොඩි බයක් තියෙනවා. ඒත් මම කියන්නම් ඔබට. මොකද ඒක අපි අතර බහුතරයක් කරන දේ. මම එක සහෝදරයෙක් එක්ක ගමනක් යනකොට ඒ සහෝදරයා ඇත්තම කිව්වොත් රෝගියෙක්. එයාගර ලේ සම්බන්ධ රෝගයක් එක්ක එයාගේ මේ හකු මම ඇතුළට බැහැලා මේ මුළු කටේ මේ මූණේම ඇට කොට ටිකක් පේන මානෙට හැම බැහැලා තියෙන්නේ. හරි කෙට්ටුයි. හරි කෙට්ටුයි. මම දන්නවා මේ මිනිස්යාගේ රෝගී තත්ත්වය. අපි යම් තැනකට ගිය වෙලාවේ එයාවත් දන්න මමත් දන්න කෙනෙක් අහනවා මොකද මේ ඇඟේ හැටි? කෙට්ටු වෙලානේ. මේ හොඳට කන්නා විටමින් ටිකක් ගන්න වා පොඩ්ඩක් චෙක් කරගන්න. දැන් මම දැක්ක අර ළඟ ඉන්න සහෝදරයා හරි අපහසුරපත් වෙනවා. ඒ මොනසේ රෝගියෙක්. ඒ මොනසේට ව්‍යායාම තියා මුකුත් කරගන්න විදියක් නැහැ. දැන් අර මොනසේ කාලෙක ඉන්න දැක්කේ. අපි සමහර වෙලාවට අපි අතර ওই ප්‍රශ්නේ තියෙනවා. අපි කෙනෙක් එක මුල බොරන්ලා කතා කරන්න යනකොට උනොත් අපි දන්නේ නැහැ නේ මොනසේට මොකද උනේ කියලා. කාලාන්තරයක් තිස්සේ හමු වුණේ නැහැ. අපි දන්නේ නැහැ මොකද උනේ කියලා. ෂණිකව දැක්කම අපි දිගරනවා ගැලින්ම. ඒ මොහොතේ දකින්න පෙනුමත් එක්ක අපි කතා කරනවා. සමහර මිනිස්සු අපි ගැන හොයලා බලන්නෙත් නැහැ. ඒත් අපි කොහේ හරි දැක්කහම අසුභවාදී කතා මාලාවල් ගේනවා. ඔව්. අද වර්තමානයේ වෙනකොට බොහෝ අයට බොහෝ වැඩ. මීට අවුරුදු 20කට එහා තිබුණු යුගයක් නෙමෙයි දැන් තියෙන්නේ. ඔබේ ආච්චි සීයාගේ යුගය නෙමෙයි දැන් තියෙන්නේ. හරි වෙනස්. මේ වෙනස් යුගයේ ඇතුලේ අපි සමහර වෙලාවට ඒ පුද්ගලයන්ට මොකද උනේ කියලා දන්නේ නැහැ. නොදැන ඒ මොහොතේ හමු වෙන ඒ මොහොතේ දකින දේවල් එක්ක අපි නිගමනවලට යා යුතු නැහැ. හරි ප්‍රවේසම් වෙන්න වෙනවා. අද මේ කල්වාරි අහස යට ඔබට ආරාධනා කරන්නේ ඔබේ තේරීම ඔබව මෙලොවට එවන්න ඕන කියලා තේරීම කරලා තියෙන වෙන කවුරුත් නෙමෙයි. තිවෙන් වහන්සේමයි. මගේ ජීවනයම ඔබ වෙයි. ඔබ මේ ගීතිකාව අහලා තියෙනවා. මේ ගීතිකාව පදවලට හොඳට අහුන්කම් දෙන මේ වචනවලට. අපි සාමාන්‍ය මේ ගීතිකාව ගායනා කරනවා සමහර වෙලාවල මලගෙවල් වල පවා. ඒක මලගෙවල් වලම නෙමෙයි අපි ගායනා කරන්න ඕනේ. වෙන වෙනදන්වත් ගායනා කරන්න. පුදුම දේවල් මේ ගීතිකාව ඇතුලේ තියෙන්නේ. ජලයේ මැදිනා යන කලට ඇතමට ඔබේ පිහිටා. සමහර තැන්වලදී ජේසුස් වහන්සේ තමයි ඔබට අර්ථය දෙන්නේ. ඔබේ ජීවිතේ අරුත් බර කරගන්නට තමයි උන්වහන්සේ මේ වටපිටාව හදන්නේ. හැබැයි ඒ වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට ඕන විදිහට නෙමෙයි ඔබ ජීවිතේ හදාගන්න ඕනේ. දෙවියන් වහන්සේ ඕන විදිහට. අපි ගීතිකාවට අහුන්කම් දෙන ගමන් මේක වචනවලට පොඩ්ඩක් ඉදා බහින්ද. ඔබ කරන සමහර වැඩ පොඩ්ඩක් නවත්තලා ඔබ උන්වහන්සේ එක්ක ගමනක, ඒ කියන්නේ උන්වහන්සේ ඔබව තෝරාගෙන කියන කාරණාව ගැන ඔබ අවදිද? ඔබව ජේසු තෝරාගෙන තියෙනවා මෙලොවට එවන්න.
ඔබව ජේසු තෝරගෙන තියෙන උන්වහන්සේගේ වැඩේ කරන්න. ඔබට මෙහෙම කියන්නේ හැංගෙන් හැංගෙනවද? ඔව් මාව තෝරගෙන තමයි කියලා. ඔබව තෝරගෙන තමයි කියලා ඔබට හැංගෙනවද? ඒ හැංගීම ඇති කරගෙන අපි මේ ගීතිකාවට විරුද්ධ වෙනවා. ගීතිකාවට අහුන් කම් දෙන්න ඇති. මේක අපි බොහොම දන්න ගීතිකාවක්. මගේ ජීවණයම ඔබ වේ. ඔබේ ජීවිත මාර්ගය උන්වහන්සේත් එක්ක තමයි සම්බන්ධ කරගෙන යන්න ඕනේ. මේ උත්ථානේ අපිට ආරාධනා කරන එකට තමයි. උත්ථාන සමයේ ඇතුළේ ඔබට මේ හමු වෙන කියවීම් බලන්න පුදුමාකාර විදිහට ඔබවමව අරමුණ සහිතව ගමනක එක්කගෙන යනවා. තීරුමක් ඇති ගමනක්. මේ කියවීමට මම නැවසරයක් ඔබ අරගෙන එනවා. ඇයි මේ තෝරා ගැනීම කරලා තියෙන්නේ? දැන් ඔබ මේ ගීතිකාව ඇතුලේ තහන්න ඇතිනේ. උන්වහන්සේ ඔබව මාව රැගෙන යන විදි නිතරම රෝසමල් යහනාවක් නෙමෙයි ජීවිතය කියන්නේ. කඳු, හෙල්, පල්ලම්, කටුපඳුරු. අමාරු තැන් ගොඩක් එනවනේ. දැන් ඔබව ජේසු තෝරගෙන තියෙන්නේ මෙන්න මේ කාරණාවට. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිස
ඔබේ ඵල පවතින පිණිස මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් උවද උන්වහන්සේ ඔබට දෙන පිණිස කරුණු තුනක් ඵල දැරීම ඵල පවතින භාවය උන්වහන්සේගේ නාමයෙන් ඉල්ලන කවර දෙයක්වත් ඔබට ලැබෙනවා එතන මේ කාරණාවල් ඉටු කරගන්නට තමයි ඔබ උත්තරගෙන තියෙන්නේ එතකොට අපේ ජීවිතේ අපි මොනවද කරන්නේ නේද අපි මේ වෙද්දි මේ කරන දේවල් සහ මේ ජේසු බලාපොරොත්තු වෙන දේවල් අතර සමෙදියාවද තියෙන්නේ බලන්න බොහෝ ඵල දරන විදිය ඒ ඵල පවතින බව උන්වහන්සේගේ නාමයෙන් ඉල්ලන කවර දෙයක් වුවද දෙනවද අපි සමහර වෙලාවට මොනවද ජේසුන් ඉල්ලන්නේ අපි මොන විදිහට ඵල දරියමත් වෙලා තියෙන්නේ සමහර වෙලාවට ඔබ මේ වෙනකොට ඔබේ බැංකුවේ ගිණුමේ බොහෝ මුදලක් ඇති ඒත් ඔබ ඔබෙන් අහන්න පහුගිය වසංගතයේදී ඔබ හාල් පහේ බෑග් එකක් කාට හරි දුන්නද කියලා ඔබේ බැංක account එකෙන් සල්ලි අරගෙන මේ පහුගිය වසංගතයේ ඇතුලේ කෑම කන්න බැරි කාට හරි හාල් පහේ බෑග් එකක් අප කියන්නේ හාල් කිලෝ පහේ බෑග් එකක් දුන්නා නා මේ කන්න බඩු මල්ලක් ඔබ අරන් දුන්නද කාට හරි එහෙම නැත්නම් ඔබ ඔබට බඩු මල්ලක් දෙනකම් බලන් හිටියද ඔබේ බැංකු ගිණුමේ සල්ලි තියෙද්දිත් එහෙම චරිත ඕනතරම් ඉන්නවා ඉන්නවා තමන් ඵල දරුවත් තමන්ගේ ඵල අනිත්‍යයත් එක බෙදා ගන්න ලෝභ කමීන චරිත අපි අතර ඉන්නවා මෙන්න මෙතන තමයි වෙනස් වෙන්න ආරාධනාවක් කරන්නේ මෙතන තමයි අපි හදා ගන්න වෙන්නේ අපේ පර්ස් එක හොල්ලන්න කැමති නැහැ අපි කැමති රංචෝකට වාඩි වෙලා අනුන්ගේ පර්ස් වලින් අපේ බඩ පුරව ගන්න එහෙමයි ඕනතරම් ඉන්නවා එහෙමයි ඕනතරම් ඉන්නවා හැබැයි ජේසු ආරාධනා කරන්නේ අන්න එතර වෙනස් කරගන්න කියලා. මොකද අපි ඵල දරලා තියෙන්නේ මොන පැත්තෙන්ද? සමහර වෙලාවට ඔබට බොහෝ සම්බන්ධතා ඇති. ඔබට සමහර වෙලාවට හැකියාවල් ඇති. සමහර හැකියාවල් ඔබ හරියට ඉල්ලුම් කරනවා. ලොකු ඉල්ලීමක් ඔබට. ඔබ ඒවා ගමේ ඉන්න අයත් එක්ක බෙදා ගන්න නැතුව ඇති. මම දන්න චරිතයක් ඉන්නවා ගායකයෙක්. ගායකයෙක් ජනප්‍රියයි හොඳයි. ඔත් පල්ලිය ගීතික අහන්න උදව්වක්වත් දෙන්නේ නැහැ. තව ඉන්නම දන්න චරිතයක්. ඔහු ගිනනවා සවුන්ඩ්ස්. ශබ්ද දෙනවා කුලියට. පල්ලිය වලට සම්බන්ධ වෙන්නේ නැහැ. එහෙමයි ඉන්නවා. මා ලද දේවල් මට විතරයි. මගේ දේවල් මට විතරයි. ඔබ ඔබෙන් අහලා බලන්න. ජේසුස් වහන්සේ කියන්නේ උන්වහන්සේගේ අනුගාමිකයෙක් වෙන්න. උන්වහන්සේ හැර වෙන අය හරහා එන්න එපා. මොකද උන්වහන්සේ තමයි මාර්ගය, සත්‍ය, ජීවනය. උන්වහන්සේ තුළ ඇත්ත කතා කරන්න. ඔබේ සැබෑ ස්වරූපය පෙන්වන්න. ඔබ කා ඉදිරියේ වෙස්මුණු දාගත්තත්, ජේසුස් වහන්සේ ඉදිරියේ වෙස්මුණු දාලා හරියන්නේ නැහැ. ඉතින් මෙවර කල්වාරි හස යට ඔබේ ජීවිතය උන්වහන්සේගේ ජීවිතය ළඟින්ම තියාගන්න. උත්තාන සමය ආරාධනා කරන්නේ බලාපොරොත්තු පිරුණු ගමනක් යන්න ඒ වගේම උන්වහන්සේගේ අනුගාමිකයෙක් විතරක් වෙමින් සත්‍ය කියන දේ හරියට අවබෝධ කරගන්න මාර්ගය සහ ජීවනය මතක තියාගන්න මේ වචන ටික නැවත සැරයක් සුදෝ ජුවන්තුමාගේ සුවිශේෂයේ 15 වන පරිච්ඡේදයේ 16 මොකද්ද මේ කියන්නේ ඔබ මා තෝරාගත්තේ නැත මම ඔබ තෝරාගෙන පත් කෙලිමි ඔබව මෙලොවට එවන්නට තෝරාගත්තේ ජේසුස් වහන්සේයි. ඒ නිසා උන්වහන්සේට ඕන විදිහට ඔබේ ගමන ජේසුත් එක්ක යන්න. ඔබට ජේසු පිටයි.